අයිබෝවන්. හෙන්රි ෆෝඩ් ගැන ඔබ අහලා ඇති. හෙන්රි ෆෝඩ් කියන්නේ ප්‍රථම මෝටර් රථය නිෂ්පාදනය කරපු පුද්ගලයා. හෙන්රි ෆෝඩ් තමන්ගේ මෝටර් රථ නිෂ්පාදනය ක්‍රමක්‍රමයෙන් දියුණු කරගෙන කර්මාන්ත ශාලාවක පටන් ගත්තා. ටික කලක් ගත වෙද්දී හෙන්රි ෆෝඩ් ඇමරිකාවේ හිටපු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් බවටත් පත් වුණා. හැබැයි හෙන්රි ෆෝඩ් වැඩිදුර ඉගෙනගත්ත කෙනෙක් නෙවෙයි. ඔහු පාසල් ගිහිල්ලා තෙවුනේ 10 පන්තියට විතරයි. එයින් එහාට එයින් ඔබට ඔහුට තිබුණේ ප්‍රායෝගික දැනුමක් පමණයි. නමුත් හෙන්රි ෆෝඩ් එක්තරා විශේෂ දෙයක් කරා. ඔහුගේ කර්මාන්ත ශාලාවේ ඉහළ තනතුරු සඳහා රැකියාවට බඳවා ගත්තේ ඉතා ඉහළ දැනුම තිබිච්ච, විශ්වවිද්‍යාලවලින් පිටවෙච්ච බොහොම දක්ෂ වෘත්තිකයන්. ඒ නිසා ඔහුට දිනෙන් දින තමන්ගේ ඒ ජයග්‍රහණ වැඩි කරගනිමින්, සාර්ථකත්වය වැඩි කරගනිමින් ඉදිරියට ගමන් කරන්නට හැකියාවක් ලැබුණා. දවසක්දා හෙන්රි ෆෝඩ් තමන්ගේ ඒ ඉංජිනේරුවන් කණ්ඩායමට කතා කළා. කතා කරලා ඔවුන්ට මෙහෙම කියනවා, මට අවශ්‍යයි අලුත් මෝටර් රථ එන්ජිමක් නිර්මාණය කරන්න. ඒකට අපි ඉංජිනේරු විද්‍යාවේ කියනවා V8 එන්ජිම කියලා. එලා ඒකේ විස්තර ටික කියලා හෙන්රි ෆෝඩ් කියනවා, මට මේ සංකල්පයේ හිතේ තිබුණට මේක කරන විදි මම දන්නේ නැහැ. මොකද ඒකට අවශ්‍ය න්‍යායාත්මක දැනුම මගේ ළඟ නැහැ. මම ඔබට මේක බාර දෙනවා, මේක නිර්මාණය කරලා මට පෙන්වන්න. ගත් කටට මෙතන හිටපු ඉංජිනේරුව කිව්වා, ෆෝඩ් මැතිතුමනි, මේක හදන්න බෑ. අපි ඉගෙනගත් ඉංජිනේරු විද්‍යාවේ මෙවැනි ඉන්දීමක් නිර්මාණය වෙන්නේ නැහැ. හෙන්රි ෆෝඩ් කිව්වා, මට අවශ්‍ය පිළිතුර එක නෙවෙයි, මට එන්ජිම අවශ්‍යයි. ඔබ ගිහිල්ලා උත්සාහ කරා. මාසකට පස්සේ නැවත මේ කණ්ඩායම මුණ ගැහුණා. හෙන්රි ෆෝඩ් ඇහුවා, මේ එන්ජිමේ නිර්මාණය ලෑසි? මේ වෙලාවේ ඉංජිනේරුව කියනවා, අපි ඔබට කලිනුත් කිව්වා මේ නිර්මාණය කරන්න බෑ. අපි උත්සාහ කළත් බැලුවා, හැබැයි මේක හදන්න බෑ. මොකද ඒක ඉංජිනේරු විද්‍යාවේ නීති රීති වලට නැත්නම් මූලධර්ම වලට පටහැනි. හෙන්රි ෆෝඩ් කියනවා, මිරැස්වීම මෙතනින් අවසන්. අපි නැවත මාසකෙ මුණ ගැහෙනකොට මට අවශ්‍යයි මේ එන්ජිම දකින්න. ආපහු මාසකට පස්සේ මේ කණ්ඩායම මුණ ගැහුණා. නැවතත් ඉංජිනේරුවන්ගේ පිළිතුර වුණේ මේක කරන්න බෑ කියන. හෙන්රි ෆෝඩ් එතනින් රැස්වීම නවත්තලා ඔවුන් නැවත පිටක් කළ ඇරියා ඒක හදන්නට. මේ විදිහට මාස කීපයක් ඉංජිනේරුවෝ බෑ කියනවා, හෙන්රි ෆෝඩ් කරන්න කියනවා. මේ විදිහට මේක ගත වුණා. 6 මාසයකට පස්සේ ඉංජිනේරුවෝ මේ V8 එන්ජිම නිර්මාණය කරගෙන හෙන්රි ෆෝඩ් මුණ ගැහුවා. බලන්න සිත වෙච්ච දේ. සමහර වෙලාවට අපිට අධ්‍යාපනය තුළ කරන්න පුළුවන් දේ වගේම කරන්න බැහැයි කියන දේවලුත් පෙන්වනවා. නමුත් හෙන්රි ෆෝඩ්ට තිබුණේ ප්‍රායෝගික දැනුම. ඔහුගේ හිතේ තිබුණ මේ කළ හැකි බව. ඒ නිසාම ඔහු ඉංජිනේරුවන්ට කිව්වා මේ කරන්න කියලා. ඉංජිනේරුව තමන් ඉගෙනගත්ත දේ ඔස්සේ ගිහිල්ලා තමයි මුලදී බැහැයි කියලා කිව්වේ. නමුත් පසුව උනේ නිර්මාණය ලෝකයට ඉදිරිපත් කළා. අපිත් හොඳට කල්පනා කරන්න ඕන, අපිට යම් විටක හිතෙනවා මේ කරන්නට බැහැයි කියලා. සමහර දේවල් බැහැයි කියලා හිතෙන්නේ අපි ඊට කලින් ඉගෙනගත්ත දේ ආශ්‍රයෙන් තමයි අපි ඒ තීරණේ ගන්නෙ. නමුත් අපි ඉගෙන නොගත්ත, අපි දැනුවත් නොවෙච්ච බොහෝ දේ ලෝකය තුළ තිබෙනවා අපි අවබෝධ කරගන්නට ඕනේ. ඒ නිසා බැහැ කියන සිතුවිල්ලට එහා ගිහිල්ලා ඒ කරන්නේ කෙසේද කියන එකයි අපි කල්පනා කළ යුත්තේ. එහෙම කල්පනා කරනකොට අපට ඕනෑම දෙයකට විසඳුමක් සොයාගන්නට පුළුවන්. ඒ නිසා හොඳින් කල්පනා කරන්න, ජීවිතයේ තියෙන ඕනෑම ගැටලුවකට විසඳුමක් තියෙනවා. අපි ඒ පිළිබඳව හොඳින් සොයා බලලා කල්පනා කරලා විසඳුම සොයාගන්න උත්සාහ කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.